ආයුබෝවන් පිළිවෙල 2008 වැඩසටහන සමගාමීව ආනන්ද විද්‍යාලයේ ඡායාරූප කලා සංසදයේ මේ ඔබ වෙත ගෙනෙන්න යන්නේ තවත් නැවුම් වූ අත්දැකීමක් ඡායාරූපකරණයේ නියැලෙන ඔබ වර්ණ රසායනාගාරයකට දැලසෙයා පටලය බාර දුන් අවස්ථාවේ සිට පින්තූරයක් ලබා ගන්න අවස්ථාව වෙනකන් සිදුවන කාර්ය ගැන දැනුවත් වෙලා බොහෝ දෙනෙක්ගේ පිළිතුර නැහැ යන්නේ ඉතින් අද අපි මේ සූදානම් වෙන්නේ වර්ණ රසායනාගාරයක් තුල සිදුවන කාර්ය ඔබේ නෙතට ලං කර දෙන්නට අපි දැන් මේ සූදානම් වෙලා සිටින්නේ බම්බලපිටියේ නයින්හාර්ට්ස් වර්ණ රසායනාගාරයේ සිට වර්ණ රසායනාගාරක ඇතුළත සිදුවනා වූ සියලු කාර්යයන් ඔබේ නෙත්මානයේ රූපමය සිත්තමක් ලෙසින් ඉදිරියට ගෙන එන්න. මේලඟට අපි සූදානම් වෙන්නේ වර්ණ රසායනාගාරයකදී ඔබ ඩිජිටල් මාධ්‍යයෙන් හෝ දළ සෙයාපටල මාධ්‍යයෙන් ලබා දෙන්නා වූ ඇනවම වර්ණ රසායනාගාරය තුළදී බාරගෙන ඉදිරියේදී වැඩ කටයුතු කරන්නට යොමු කරන ආකාරය ඔබට පැහැදිලි කරන්න. ඔබල කොහොමද ඩිජිටල් මාධ්‍යයෙන් හෝ දළ සෙයාපටල මාධ්‍යයෙන් මේ වගේ ඇනවමක් බාරගන්නේ? අපි ඩිජිටල් ගේනවා නම් ඉස්සලාම කස්ටම කෙනෙක්. අපි ඉස්සලාම යාගෙන් මෙතනට ආවට පස්සේ යාගෙන් ඉස්සලාම අහන්නේ යාට ඕන සයිස් එක මොකද්ද කියලා. ඊළඟට අපි මෙතන තියෙන ඔක්කොම මේ සයිස් පෙන්නනවා. එයාට මීටත් වැඩිය ලොකු සයිස් එකක් ඕන අපි මෙන්න මේකත් පෙන්නලා. එතන තියෙනවා 12 18 වෙනකන් සයිසස්. අපේ මැෂින් එකේ 12x36 වෙනකන් සයිසස් ගන්න පුළුවන්. ඒ සයිසස් අතර අපි යාට කියලා දීලා අපි ප්‍රයිස් එක කියනවා. ඊට පස්සේ යා කැමති සයිස් එකට මේවා කරගෙන එතකොට අපි ඇතුළට යවනවා. තමාට පාරිභෝගිකයට හදිසි නොවෙන්න පුළුවන් දලසයා පටලේ බාර දීලා එදාම මුද්‍රණේ ලබා ගන්න. ඒ වගේ අවස්ථාවකදී ඔයගොල්ලෝ කොහොමද මේ මුද්‍රණ ඇනෝම බාරගෙන ඒක වර්ණ රසායනාගාරයට යොමු කරන්නේ? ඔව්. ඒ අවස්ථාවේදී අපි පාරිභෝගිකයාගේ ඔක්කොම තොරතුරු ලබා ගන්න මේ වගේ වොලට් එකක් ආධාර කරගන්නවා. මේ වගේ රීල් එකක් දුන්නොත් ඒගොල්ලන් අපි මේ රීල් එක ඒගොල්ලන් ඩිවලොප් කරලා ඉස්සෙල්ලා print උත් අරගෙන ඒගොල්ලන්ට ඒ ෆොටෝස් ආයෙ නැවත අවශ්‍ය නම් අපිට ඒගොල්ලන් මේ වගේ නෙගටිව් එකක් දෙනවා. ඒ නෙගටිව් එකෙන් අපි කියනවා මේ දැන් අපි එයාට අවශ්‍යම ඔක්කොම ෆොටෝස් අවශ්‍ය නැත්නම් අපි යාට කියනවා මේ නෙගටිව් එකේ නම්බර් එකක් තියෙනවා. ඒ නම්බර් එක මේ මැද තියෙන නම්බර් එක නෙගටිව් එකේ ෆොටෝග්‍රාෆ් එක මැද තියෙන නම්බර් එක මෙතන mark කරන්න කියලා. ඊට පස්සේ අවශ්‍ය size එක මෙතන mark කරන්න කියලා. ඊට පස්සේ එයා ඒවා mark කරලා දුන්නාට පස්සේ අපි එයාගෙන් අහලා හරිද වැරදිද කියලා අපි නැවතත් ඒක print එකට දානවා. අපිට දැන් හදිස්සි නැති customer කෙනෙක් ආවොත් අපි මේක මේ එයාගේ reel එකත් සමගම මේක මෙහෙම ඇතුළට දානවා. එතකොට අපේ ඇතුලේ developer දැනගන්නවා මේක urgent නැති එකක් කියලා. ඊට පස්සේ අපි ඒකත් ඇතුළට දාලා අපි මේ කැල්ල කඩනවා. කඩල සාමාන්‍ය රීල් එකක් ගන්නකොට අපිට කියන්න බෑ ඒක කොච්චර print ප්‍රමාණයක් තියනවද කියලා. මොකද ඒක develop වෙලා ඒගොල්ලන් ගහපු shots අනුව තමයි අපි ඒක පස්සේ තමයි තීරණය කරන්නේ. ඒක නිසා අපි රීල් එක සාමාන්‍යයෙන් totally pay කරන්නේ නැහැ ඒගොල්ලන්. ඒගොල්ලන් advance එක තමයි අපිට දෙන්නේ. ඔව් මේ අවස්ථාවේදී අපි සමග ඉන්නවා බම්බලපිටියේ Nineharts වර්ණ රසායනාගාරයේ කළමනාකරු සමිත රංගජිත් මහත්මයා. ඉතින් අපි මේ සූදානම් වෙන්නේ සමිත රංගජිත් මහත්මයාගෙන් මේ Nineharts ආයතනයේ ඉතිහාසය ගැන තොරතුරු ටිකක් ගෙන එන්න. සමිත මහත්මයා, ඔබට පුළුවන් වෙයි මේ Nineharts ආයතනයේ ඉතිහාසය ගැන අපිට පොඩ්ඩක් තොරතුරු ගෙන එන්න. මමලේ මම ආඩ කියන්න. අපි දැන් මේ ආයතනයේ පටන් ගන්න අවුරුදු 50කට වැඩි ඉතිහාසයක් තියෙනවා. ඇල්බර්ට් ගුණමාන මහත්තයා තමයි මේක ඉස්සලාම පටන් ගත්තේ. ඊට පස්සේ අපි තිලක් දැන් වර්තමාන කළමනාකාර අධ්‍යක්ෂ තිලක් ගුණමාන මහත්තයා තමයි මේක ඊට පස්සේ මේක ඉස්සරහට ගෙනාවේ. එතුමාගෙන් පස්සේ දැන් ඊළඟට අපි චාමික ගුණමාන මහත්තයා අධ්‍යක්ෂක වශයෙන් ඉන්නවා. එතකොට දැන් එතුමාලා තමයි මේ ආයතනයේ මේ තත්ත්වයට ගොඩ අරගත්තේ. අපේ සියලුම මාධ්‍යයන් ඒ කියන්නේ නෙගටිව් හෝ ඩිජිටල් තාක්ෂණයෙන් හෝ එන ඕනෑම මුද්‍රණ කටයුත්තක් අපේ මේ ලැබ් එක ඇතුලෙන් කරගන්න පුළුවන්. ඒ කියන්නේ නෙගටිව් එතකොට පෙන් ඩ්‍රයිව්ස් සීඩී වගේ ඕනෑම මාධ්‍යකින් එන එක අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපිට එතන අපි ගොඩක් අපේ මේ ආයතන නම් මෙතන ගොඩක්ම අපි කරන්නේ එන්ලාජ්. ඒ කියන්නේ විශාල ඡායාරූප තමයි මෙතන ගොඩක් අපි කරන්නේ. එතකොට ක්‍රියාරස ප්‍රමාණය ඉඳලා 12 12යි 36 දක්වා ඡායාරූප මෙතන ගන්න පුළුවන්. ඔයාලට මම අතුලදී පෙන්වන්නම් ඒ අවශ්‍ය ඡායාරූප කොහොමද වෙන්නේ කියන එක. එතකොට අපිට කියන්න තියෙන්නේ ඔයාලගේ එතකොට ඊට අමතරව පළදු ඡායාරූප ඒවා මෙතනින් හදලා තිබුණු ආකාරයට පත් කරගන්න පුළුවන්. ඊට අමතරව
ඡායාරූපයකින් ඡායාරූපයකට. එහෙම නැත්නම් print to print කියන්නේ scan කරලා එහෙම ඡායාරූප ගන්න පුළුවන්. ඉතින් ඕනෑම දැනට ලංකාවේ කෙරෙන ඡායාරූප සම්බන්ධ ඕනම මාධ්‍යයකින් කරන දෙයක් මෙතනින් අපිට ඔයාලට ඒ පහසුකම ලබලා දෙන්න පුළුවන්. සමිත මහත්මයා පොඩ්ඩකට අපි මෙහෙම ප්‍රශ්නකුත් යොමු කරොත් ඔබ ඡායාරූප කරන්නේ ඒ කියන්නේ වර්ණ රසායනාගාරයේ කර්මණාකරුවෙක් වශයෙන් ඔබ වෙත විවිධ වර්ගයේ පාරිභෝගිකයන් සිටිනවා. ඒ කියන්නේ ප්‍රවීණ දක්ෂ ඡායාරූපකරණයේ නියැලෙන ප්‍රවීණයන්ගේ ඉඳන් සාමාන්‍ය එදිනෙදා නිවසේ ගෙදර දොරේදී භාවිත කරන්නා වූ ඡායාරූප කැමරාවකින් ලබා ගන්නා වූ ඡායාරූප මුද්‍රණය කරන්නත් විවිධ පාරිභෝගික පරාසයකින් ඔබ වෙත පාරිභෝගිකයෙක් පැමිණෙනවා. ඉතින් මේ පාරිභෝගික පරාසයේදී දැන්ට තියෙන අලුත්ම තාක්ෂණයත් සමග ඒ කියන්නේ ඩිජිටල් තාක්ෂණයත් සහ නෙගටිව් තාක්ෂණය අතර වෙනස ඔබ කොහොමද දකින්නේ? ඒ වගේම ඩිජිටල් තාක්ෂණයේ කොයිතරම් අඩුවක් වර්ධනයක් වෙලා තියෙනවද? එහෙම නැත්නම් නෙගටිව් තාක්ෂණයේ අඩුවක් සිද්ධ වෙලා තියෙනවද? මේ කටයුතු ගැන මම හිතන්නේ ඔබට කියන්න යමක් ඇති. ඒ වගේම ප්‍රවීණ ඡායාරූප ශිල්පීන් භාවිත කරන්නා වූ ඡායාරූප මුද්‍රණය භාවිත කරන්නා වූ කොළ එහෙම නැත්නම් අපි කියනවා මැට් පේපර් එක එහෙම නැත්නම් ග්ලොස් පේපර් එක මොකද්ද ඔවුන්ගේ තේරීම? ප්‍රවීණ ඡායාරූප ශිල්පීන් කොයි වගේ මුද්‍රණ පරාසයකද ඔවුන්ගේ මුද්‍රණ කටයුතු කරගෙන ඒ කියන්නේ කොයි වගේ ප්‍රමාණය වලින්ද ඔවුන්ට මුද්‍රණ අවශ්‍ය වෙන්නේ? ඇත්තටම දැන් කියන්නේ යුරෝපයේ එහෙම දැන් නෙගටිව් කලසයා පටල කියන එක දැන් සීග්‍රයෙන් බැහැගෙන යනවා. දැන් ඔයාලා දන්නවා ඇති සමහර දලසයා පට නිෂ්පාදකයෝ දැන් වෙළඳ පොලෙන් අයින් වෙලා තියෙනවා. උදාහරණයක් ගත්තොත් කොනිකා දැන් කොනිකා රිලයක් ගන්න නැහැ. ඒ නිසා අවංකම් දැන් කියනවා නම් නෙගටිව්ස් දැන් කොහොම අඩුවේගෙන යනවා. ඒවන ලංකාවේ නම් තාම මං හිතන්නේ ගොඩක් ප්‍රොෆෙෂනල්ස්ලා තාම නෙගටිව් පාවිච්චි කරනවා. ඒකත් එක්ක කොච්චර කරත් අර ඩිජිටල් ආවත් ඒකට තාම විශ්වාසය තියලා තියෙනවා මේ නෙගටිව් එක පිළිබඳව. අපිටත් දැන් ඒක බලපාලා තියෙනවා, ලෝක යන ට්‍රෙන්ඩ් එක අපිටත් බලපාලා තියෙනවා. දැන් ගොඩක් අයගේ ගොඩක් හැම කෙනාගේ මතයේ තියෙන ඩිජිටල් කැමරා එක. එතකොට ඒ නිසා දැන් රීල් එකක් එන ප්‍රමාණය අපි දන්න දැන් අවුරුදු දෙක තුන හතරකට ඉස්සෙල්ලා රීල් 100ක් ආවනා. දැන් ඒක ඇත්තටම 30 දක්වා විතර බහැලා තියෙනවා. මල්ලි ආපු දෙවෙනි ප්‍රශ්නය වෙන්නේ ප්‍රොෆෙෂනල්ස්ලාගේ මේ මාධ්‍ය මේ තේරීම රටාව. ඔව් ඒක ඇත්තටම මෙහෙම ප්‍රශ්නයක් නැහැ. ඒක මැට්ද ග්ලොස්ද කියන එක ඒක ඒ කට්ටිය ගොඩක් දුරට එච්චර මම කරන්නේ නැහැ. ඉතින් ගොඩක් අයට සමහර අය කියන අපිට ග්ලොස් එකේ ඕනේ. එහෙම විශේෂයක් නැහැ අවංකමකද ඒකේ. එතන ඒකට තේරීමක් නැහැ. සමහරලාට අපි ගාව එයාලා ග්ලොස් ඉල් මැට් ඉල්ලලා මැට් නැහැ කිව්වොත් ග්ලොස් එක ගන්නවා. ඒකට එහෙමත් ප්‍රින්ට් කරන වෙලාවක් තියෙනවා. ඔව් කොයි විදිහේ අවශ්‍යතාවයකින් පාරිභෝගිකෙන් ආවත් ඒ සෑම අවශ්‍යතාවයකින් සරලන විදිහට ඔවුන්ගේ මුද්‍රණ කටයුතු කරලා දෙන Nineharts වර්ණ රසායනාගාරයේ සූදානම් සිටිනවා. ඉතින් අපි දැන් ඊළඟට සූදානම් වෙන්නේ වර්ණ රසායනාගාරයේ ඇතුළත කාර්යය ඔබට net මාණයටම ගෙන දෙන්න. ඒ කියන්නේ වර්ණ රසායනාගාරය තුළට ගිහිල්ලා අපි බලමු කොහොමද එහි කටයුතු සිද්ධ වෙන්නේ කියලා. අපේ ඉන්නේ වර්ණ රසායනාගාරයේ ඇතුළත කොටසේ. මෙතනදී අපි ඔබට යොමු කරන්න හදන්නේ ඩිජිටල් මාධ්‍යෙන් හෝ නෙගටිව් මාධ්‍යෙන් වර්ණ රසායනාගාරයේ ඇතුළත ලැබෙන දේවල් මුද්‍රණය කරන දේ සිදුවන කාර්යය තමයි අපි ඊළඟට ඔබට පැහැදිලි කරන්න යන්නේ. මෙහිදී මම මුලින්ම එක දෙයක් සඳහන් කරන්න ඕනේ. මේ වාර්තා වැඩසටහන තුළදී අපි මුලක් දුරට බලාපොරොත්තු වෙනවා වර්ණ රසායනාගාරයේ තුළදී අපි භාවිත කරන වචන වලින් මේ දේ ඔබට සමීප කර දෙන්න. මොකද සිංහල හෝ ඉංග්‍රීසි භාෂා මාධ්‍ය ගැටලුවක් කරගන්න නැතුව අපි මේ වාර්තා වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නයි ආනන්ද විද්‍යාලයේ චාරුප කලා සංසදයේ මේ අවස්ථාවේ සූදානම් වෙලා ඉන්නේ. ඔව් ඔකේ. දැන් වර්ණ රසායනාගාරයක් ඇතුළත චාරුප මුද්‍රණය කරගන්නට විවිධ වූ ඇණියුම් ලැබෙනවා. එහිදී ඔයගොල්ලන් ලැබෙන මාධ්‍යන් මොනවාද? ඒ කියන්නේ ඩිජිටල් මාධ්‍යෙන් වුණත් කොයි කොයි විදිහටද ඔයගොල්ලන්ට ඇණියුම් ලැබෙන්නේ? මෙහෙම. දැන් අපිට ඩිජිටල් මාධ්‍යෙන් ලැබෙන ආකාර කීපයක් තිබෙනවා. ඒ කියන්නේ එකක් මේ පෙන් ඩ්‍රයිව්ස් වලින් ගන්න එක, අනිත් එක තමයි මේ කැමරා චිප්. මේ කැමරා චිප් වර්ග SD මෙමරි ස්ටික් වගේ විවිධාකාර වර්ගයේ චිප් වර්ග භාවිත කරනවා. ඒ වගේම මේ CD වලින් ලැබෙන ඒවෙන් අපි print ලබා දෙනවා. ඔය වගේම අපේ මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපිට ජංගම දුරකථනයේ මගිනුත් විවිධ අවස්ථාන් වල ඡායාරූප ලබා ගන්න පුළුවන්. ඒ වගේ දෙයක් මේ වර්ණ රසායනාගාරයට આવොත් ඕගොල්ලෝ කොහොමද ඒක මුද්‍රණයේ කටයුතු සාර්ථකව දෙන්නේ? අපි ගොඩක් වෙලාවටම භාවිත කරන්නේ අපිට ජංගම දුරකථන වලින් ලැබෙන
දේවල් වලින් අපි බ්ලූටූත් කියන software එක හරහා තමයි අපි ඡායාරූපය අපේ කම්පියුටර් වෙත ලබාගෙන ඊට පස්සේ අපි එක රෙසලූෂන් සකස් කරලා output කියන්නේ print එක ලබා දෙනවා. අපි එහෙනම් බලමුද සාමාන්‍යයෙන් pen drive එකක් ඕගොල්ලෝ මේ මුද්‍රණයට පෙර ඕගොල්ලෝ කොහොමද මේ ඒ ඡායාරූප මුද්‍රණය ලබා ගන්න ඊගවට කොයි වගේ රෙසලූෂන් නැද්ද භාවිත කරන්න කොයි වගේ වෙනස්කම්ද සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ? අපි පළමුවම pen drive එකක් භාවිත කිරීමට පෙර මේ ආකාරයට pen drive එක අපේ computer එකට සවි කරගත් පසු අපි ඒක වෛරස් ස්කෑන් ඒ කියන්නේ අපේ computerට වෛරස් එකෙන් බලපෑමක් ඇති නොවන විදිහට මේ ආකාරයට වෛරස් ස්කෑන් එකක් pen drive එක තුල කරනවා. ඊට පස්සේ අපිට අවශ්‍ය පින්තූරය ලබාගෙන මේ ආකාරයට පින්තූරය ඕපන් කරගත්තට පසු අපි ඒ පාරිබෝ ඒ කියන්නේ අවශ්‍ය කෙනාට අවශ්‍ය සයිස් එක ඒ කියන්නේ අවශ්‍ය මොකද්ද 4R කින් ස්ටෑන්ඩඩ් සයිස් එකක්ද එහෙම නැත්නම් 610ද කියන එක අපි යාගින් ඉස්සෙල්ලාම අහලා බලනවා. ඒ අනුව අපි ඒක සයිස් එකක් දීලා එතන රෙසලූෂන් අපි සාමාන්‍යයෙන් 300 dpi එකක් තමයි මෙතින් ලබා දෙන්නේ. අපේ මේ මැෂින් එකේ තියෙන 400 dpi. නමුත් අපි අවුට් කරනකොට 300 dpi වලින් තමයි අවුට් එක ලබා දෙන්නේ. මේ ආකාරයට අපට අවශ්‍ය ඉමේජ් එක ගත්තට පස්සේ අපි අවශ්‍ය වෙන්නේ ඌට 4x6 කියන ඡායාරූප සයිස් එක නම් පළමුවෙන් අපි මෙතන බලනවා එයා ගෙනාපු ඉමේජ් එකේ කොපමණ රෙසලූෂන් ප්‍රමාණයක් තිබෙනවාද කියලා. ඊට පස්සේ අපිට මේක අවශ්‍ය 300 නම් මේ විදිහට 300 වලට රීසයිස් කරලා ඊන්පසු මේ ලබාගත් ඡායාරූපය අපේ ප්‍රධාන මැෂින් වෙත කමාන්ඩ් එකක් විදිහට මේ විදිහට ලබා ගන්නවා. අප ඡායාරූප ශාලාවෙන් ලබා ගන්නා ඡායාරූප මෙවැනි මෙමරි චිප් පතයක් තුළ තැම්පත් කරගත්තට පස්සේ මේ ආකාරයට අපේ කම්පියුටර් එකට සම්බන්ධ කොට එයින් විනාඩි 15ක් ඇතුළතදී වගේ ඡායාරූපයක් ලබා ගන්න ආකාරයක් තමයි දැන් මම ඔබට පෙන්වන්න යන්නේ. අප ලබාගත් මෙම චිපය පළමුවම ස්කෑන් කර කම්ප්ලීට් වුණාට පසු ඒ අපි ලබාගත් ඡායාරූපය හොඳ ඡායාරූපය පළමුව අපි තෝරා ගත යුතුයි. ඊපසු මේ අපි ඌට අවශ්‍ය වන්නේ පාස්පෝර්ට් සයිස්ද ස්ටෑම්ප් සයිස්ද NIC සයිස්ද කියන එක ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙනවා. පාස්පෝර්ට් සයිස් එකක් අපි මේ කම්පියුටරය තුළදී මේ ආකාරයට සයිස් කරලා කරගන්නවා. අපි එම ඡායාරූපය සේව් කරගන්නේ TIFF කියන ෆයිල් ෆෝමැට් එකෙන්. හේතුව ඡායාරූපයේ ක්වොලිටි භාවය JPG ෆයිල් ෆෝමැට් එකකට වඩා වැඩි වෙන නිසා. මෙම යන්ත්‍රය ගැන සඳහන් කළොත් මෙහි තියෙන්නේ කලස් හතරක් යන ඒ කියන්නේ රිබන් එකක් පමණයි, ඉන්ක් එකක් නෙමෙයි. මේකට අපි දාන ස්ටෑන්ඩඩ් papers එක වෙන්නේ 4x6 කියන එක පමණයි අපි මේකට භාවිත කරන්නේ. මීට විශේෂිත වූ papers වර්ගයක් තියෙනවා height කියලා. මේ paper එක සමනි thick එකකින් වැඩි. මේ paper එක දමාගත් පසු අපි මේ ආකාරයට software එක open කරලා ඡායාරූපය මුද්‍රණය කරගන්නවා. මෙම මැෂින්ෙන් වෙන දේ ඇත්තරම CMYK කියන කලස් හතරක් තමයි මේකෙන් යන්නේ. අපි ප්‍රධාන මැෂින්ෙන් යන්නේ RGB කියන කලස් තුනක්. මේ රිබන් එකට අවශ්‍ය වෙන පරිදි পেපර් 50ක් එනවා. ඒ পেපර් 50න් පස්සේ මේ රිබන් එක අවුට් කරනවා. මොකද නැවත භාවිත කරන්න බෑ මේ পেපර් 50න් පස්සේ. ඔව් අපි. දැන් මේකේ මේ එක් පාටකින් මුලින්ම ඇවිල්ලා ආපහු ඒ කොලේ ඇතුලට යනවා. මොකද මේ ක්‍රියාවලිය? මෙම දැන් මෙම මේකේ තියෙන රිබන් එකක්.
මේ රිබන් එකේ ඉස්සෙල්ලාම එක කලර් එකක්, ඒ කියන්නේ yellow කියන කලර් එක තමයි මෙතන දැන් ඉස්සෙල්ලාම එන්නේ. ඒ yellow කියන කලර් එක ආවට පස්සේ, ඒ කියන්නේ ඒක මුද්‍රණේ ඒ yellow එකෙන් ඒ ඡායාරූපය අපි ලබා දෙන විධානය අනුව එයාගේ තියෙන yellow කියන කලර් ප්‍රතිශතය ඒකේ සටහන් කරගන්නවා. ඊට පස්සේ නැවත වරක් red කියන කලර් රිබන් එක හරහා නැවත යනවා. ඉන්පසු ඊළඟ කලර් එක හරහා යනවා. මෙයාගේ හතර පාරකට print එක ගියාට පස්සේ තමයි මෙහිදී අපි ලබා දෙන ඒ නියම කලර් එකකින් පස්සේ print එක හරියාකාරවම එළියට එන්නේ. ඒ වගේම දැන්ට පාවිච්චි කරනවා කියලා අපිට කල්පනාකාරතුමා සඳහන් කරා print to print තාක්ෂණය. මේ print to print තාක්ෂණය අනුව ඒ වෙලාවෙම අපිට ලැබෙන ඡායාරූපයක් ඕගොල්ලෝ කොහොමද මුද්‍රණය නැවත මුද්‍රණයට යොදාගන්නේ? ඒක ගැන අපි පොඩ්ඩක් ඊගවට සමගල බලමු නේද? මේ ආකාරයේ ඡායාරූපයක් ලබා දුන්නිට අප ඔබට මෙවැනිම ඡායාරූපයක පිටපතක් ලබා දෙනවා. ඒ සඳහා අපි භාවිතා කරනවා මෙවැනි ස්කෑනර් යන්ත්‍රයක්. මෙමෙ යන්ත්‍රයේ A4 size ප්‍රමාණයේ ස්කෑනර් යන්ත්‍රයක්. මෙහි පුළුවන් සාමාන්‍ය 8x12 වගේ ප්‍රමාණයක් ස්කෑන් කරන්න. මෙම මේ වගේ ඡායාරූපයක් අපි මේ ආකාරයට ස්කෑනරය තුල තබා ගත්තට පස්සේ මෙමෙ යන්ත්‍රයට අදාළ වෙන software එක මෙහි දිස් වෙනවා. පළමු අපි මෙම ඡායාරූපය පෙරගත්ත ඡායාරූපයේ මෙතන ස්කෑනර් යන්ත්‍රය තුල මතකයේ තිබෙන නිසා එම මතකයේ නැති කරන් අපි මෙහි තිබුණු ඡායාරූපයේ ප්‍රිව් එක ලබා ගන්නවා. රැගෙන ලැබෙන ඡායාරූපයේ අවශ්‍ය වෙන ප්‍රමාණය ගැන ඊළඟට අපි සලකා බලිය යුතුයි. ඌට අවශ්‍ය වන්නේ 4x6 ප්‍රමාණයේ ඡායාරූපයක් නම් අපි මෙයට ලබා දිය යුතු රෙසුලේෂන් ප්‍රමාණය දෙගුණයක් විය යුතුයි. ඒ කියන්නේ 300ක රෙසුලේෂන් ප්‍රමාණය අපි දෙවරක් වැඩි කරලා 600ක රෙසුලේෂන් ප්‍රමාණයක් මෙතන ලබා දෙනවා. ඒ කියන්නේ අපිට ලබා දෙන ඡායාරූපයේ සයිස් එක අනුව තමයි අපි රෙසුලේෂන් එක තීරණය කළ යුත්තේ. පසුව එම ඡායාරූපය අප ෆොටෝෂොප් හරහා ටැගෙන එහි තියෙන යම්කිසි මේ වගේ කිසියම් පැචස් තියෙනවා නම් ඒවා සියල්ලම අපි ෆොටෝෂොප් වලින් රීස්ටෝර් කරනවා. තිබෙන yellow ප්‍රමාණය red ප්‍රමාණය කොපමණද කියලා බලා ගන්න ඕනේ. color balance එකේදී අපි මෙහි red ගතිය වැඩි නම් පොඩක් cyan පැත්තට යොමු කරලා මේ ආකාරයට ඡායාරූපයේ red ගතිය අඩු කර ගන්නවා. ඉන්පසු අවශ්‍ය වෙන size එක ප්‍රමාණය, කියන්නේ මේ අවශ්‍ය වන්නේ 4x6 හෝ 6x8 හෝ ඔබට අවශ්‍ය වෙන size එක මේ ආකාරයට අපි ලබා දෙනවා. ගොඩක් වෙලාවට PSD කියන ෆයිල් ෆෝමැට් එකෙන් තමයි සේව් කරන්නේ. ජංගම දුරකථනය ගැන සඳහන් කළොත් එහි ප්‍රධාන වශයෙන් තිබිය යුතු කාරණා කීපයක් තියෙනවා. විශේෂයෙන්ම Bluetooth කියන එක. අපිට හේතුව අපි software එකක් කරා නිතරම අපිට බෑ machine එකට software එකක් මේ install කරලා හිටන් ඉවර වෙලා නිතරම cable හරහා ගන්න. ඒ නිසා අපි ඉතාමත් දියුණු තාක්ෂණ ක්‍රමයක් වන Bluetooth හරහා තමයි අපි ජංගම දුරකථන වලින් ඡායාරූපය අදාළ කස්ටමර් වෙතට ලබා දෙන්නේ. ඩිජිටල් පැත්ත කතා කරාට පස්සේ අපි දැන් සූදානම් වෙන්නේ රීල් එකක් මෙතන වන් රසායනාගාරයට ලැබුණාට පස්සේ කොහොමද ඩෙවලොප් කරලා print කරන කාර්යය ඔබට පෙන්වන්න කියලා. මම හිතන්නේ මේක සූදානම් වෙලා තියෙනවා මේ අවස්ථාවේදී රීල් එකක් ඩෙවලොප් මැෂින් එකට යවන්න කලින් කොහොමද පෙර සූදානමට ලක් කරන්න කියලා. ඕකේ. මම හිතන්නේ අපිට පෙන්වන්න පුළුවන් මේ රීල් එක ඩෙවලොප් මැෂින් එකට යවන්න කලින් ඔබ මොකද කරන්න සූදානම කියලා. අපිට ලබා දෙන රීල් එක කුණ කැලලක් මගින් කුණ කැලල රීල් එක ඇතුළට ගන්නවා.
කඩ් නම්බර් එක උපමාල වෙලා මේ කඩ් මැෂින් එකේ තියලා මේ ආකාරයේ කට් කරගෙන මේකට කියන්නේ ලීඩර් කාඩ් එක කියලා මේ ලීඩර් කාඩ් එක මේ මැෂින් එකේ තියලා ඒක ඔබින් මේ කොටස මේ විදිහට තියාගෙන මේකට කියන්නේ ස්ලයිසින් කියලා ස්ලයිසින් කරලා කරගෙන අපි මේ මේකේ ඩෙවලොප් වෙන එක සාමාන්‍යයෙන් අවුවෙම වැටෙනවා. ඒ කියන්නේ මේ දොර ඇරියොත් එහෙම මොන වගේ වෙනසක්ද සිද්ධ වෙන්නේ? දොර ඇරියොත් අනිවාර්යයෙන්ම මේ රීල් එක පොප් වෙනවා. ඔව් ඩෙවලොපින් මැෂින් එකේ රීල් එක දැම්මට පස්සේ මේක ඇතුළේ යන කාර්යයන් ගැන එහෙම අකන් මම කියන දෙයක් ඇති පොඩ්ඩක් අපි ඒ ගැන සඳහන් කරමු. ඩෙවලොපින් මැෂින් එකේ කිමිකල් වර්ග හතරක් අපි භාවිත කරනවා C41 කියලා. ඩෙවලොපර් බීච් ෆික්සර් සහ ස්ටැබිලයිසර් කියලා. පළමුවෙන්ම ඩිවලපර් වලින් සේදිලා ඊට පස්සේ බ්ලීච් වලින් සේදිලා ඊට පස්සේ ෆික්සර් වලින් සේදිලා හා අන්තිමට ස්ටැබිලයිසර් වලින් සේදිලා ඩ්‍රය වෙලා අවසානෙට රීල් එක ආලෝකයට උරුතුනේ. අපි දැන් මේ ඇවිල්ලා තියෙන්නේ රීල් එකකින් ගත්ත ඒ ඩෙවලොප් කරන ගත්ත රීල් එකක් print කරන අවස්ථාව වෙනකම් මේ printing machine එකේ කාර්යයට මුලින්ම අපි මෙතන තමයි printing machine එකට යවන්න ඕන අවශ්‍ය කරනා වූ ඡායරූප තෝරාගන්නේ. මේකට අපි කියනවා main control unit එක කියලා printing machine එකට සම්බන්ධ කරලා තියෙන්නේ. ඉතින් සුජීර අයියා ඉන්නවා අපිට වැඩිදුර තොරතුරු කියලා දෙන්නේ මේ main control unit එක ගැනත් printing machine එක ගැනත් ඕගොල්ලන්ට අවබෝධ කරන තොරතුරු කියලා දෙන්නේ. සුජීර අයියා දැන් රීල් වර්ග තියෙනවා ගොඩක්. ඩෙවලොප් කරාම ඩෙවලොප් කරලා හැමෝම රීල් එක මුලින්ම මෙතන තමයි ස්කෑන් කරලා අපි print එකට select කරන්නේ. කොයි කොයි රීල් වර්ගද අපි සාමාන්‍ය පාවිච්චි කරන රීල් එකමද දැන්ට මේ අපි ගාව තියෙන. තව ඊට වඩා ලොකු පරාසයන් වල රීල් තියෙනවා. ඔව් දැනට අපි ගොඩක් පාවිච්චි කරන්නේ මෙයාගේ 135 කියන දලසේ යටතේ. ඒ වගේම තව තියෙනවා මෙයාගේ 120 ඊට වඩා ටිකක් ලොකු. ඒ කියන්නේ මේක නම් ගොඩක් පාවිච්චි වෙන්නේ නැහැ. ඒ වගේ ලොකු ෆිල්ම් එකක් තියෙනවා. ඒකද අපි මේක තමා නිතර ගොඩාක් ඒ කියන්නේ සෑ ගොඩාක් පාවිච්චි කරන්නේ. මේක ස්ටුඩියෝ වලට වගේ ගොඩක් අවුට්ඩෝර් ලොකු බ්ලොක් සරේ මේක නිත් මේ වගේ පාවිච්චි කරනවා. අපි මේක ඩිවලොප් කරාට පස්සේ මුලින්ම මෙතෙන්ට අරගෙන මේ මැෂින් එකේ අපි ස්කෑනර් එකට මුලින්ම මේක දානවා. දලසයා පටලේ තිබිච්ච දැන් අප මොන්ටර එකට පෙන්නනවා. අපිට මෙතෙන්දි කරන්න පුළුවන් මේ ඉමේජ් එක ෆුල් ඒ වගේ අරගෙන ඒ කියන්නේ මේ පොඩි කොටසක් විතරක් ක්‍රොප් කරලා ගන්න ඕන. මේ වගේ කොටස විතරක් ලොකු කරලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ කලර් බැලන්ස් එක මොනවද ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ කියන්නේ කලර් එක අඩු වැඩි කරලා වගේ කලර්ස් ගොඩක් කලර්ෆුල් කරන්න පුළුවන් ගන්න කලර්ස් මදි තත්ත්වයක තියෙනවා නම් ඒක වැඩි කරලා සමහර ගන්න පින්තූර ගොඩාක් එක්කෝ ලයිට් එකත් එක්ක ගොඩාක් වෙනවා ලයිට් වෙනවා ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒකදී ඒක නිවැරදි කරලා මෙතනින් ඡායාරූප නියම තත්ත්වයට මුද්‍රණය කරන්න මෙතනින් කලර්ස් හදලා ඒ හැම එකක්ම බැලන්ස් කරලා මෙතෙන් ඒ දේ කරන්න පුළුවන්.
ඔව්යි දැන් මුගක් වෙලාවට අපි ඩිජිටල් මාධ්‍ය පාවිච්චි කරනවා මේ ඩිජිටල් මාධ්‍යයේදී අපිට පුළුවන්කම තියෙනවා අපේ කැමරාවෙන් ගන්න ඡායාරූපේ අපේ ගෙදර නිවසේ තියෙන පරිගණකයේදීම අපිට බලා ගන්න කොයි කොයි ඡායාරූපද හොඳ මේ කොයි කොයි ඡායාරූපද අපිට මුද්‍රණයට අවශ්‍ය වෙන්නේ කියලා. ඉතින් සමහරවිට අපි ගෙදර පරිගණකයෙන් බලන ඒ ඡායාරූපයේ මුද්‍රණ අවස්ථා ඒ කියන්නේ අපි ගෙදර පරිගණකයේදී දකින ඡායාරූපේ නෙමෙයි වෙන්න බලන අපිට මුද්‍රණයේදී හම්බෙන්නේ. මොකද්ද මේ මෙතනදී සිදුවන වෙනස්කම්? මොකද මේ ආලෝකයෙන් ඔබ වෙනස් කරනවාද ඒකෙදී අපි කොයි කොයි විදිහට සැලකිලිමත් වෙන්න ඕනේ මේක වෙනස්කම් කරනකොට කොයි වගේ දේවල්ද එතන සිද්ධ වෙන්න ඕනේ අපි දැන් මෙතෙන්දි ගොඩාක් gedara තියෙන කම්පියුටර් එකයි මෙතනයි ගත්තම මොන්ටස් දෙක කැලිබ්‍රේට් නැහැ මෙතන තියෙන එක වෙනයි අපි මෙතන මේකේ තියෙන මේ printing unit එකටත් එක්ක සම්බන්ධ වෙලා තියෙන එක මෙතනින් පේන දේ තමයි මෙතනින් උල අපිට output එකක් එන්නේ ඒ නිසා අපි gedareදී කොයි විදිහට දැක්කත් අපි මෙතනින් ඒක වෙනස් කරලා ඒදී දාන්න ඕනේ ඊට පස්සේ print එකට දීපුවාම තමයි මෙතනින් දෙන එක තමයි මෙතනින් print වෙන්නේ. ඔව්. ඒකට අපිට මොකද පිළියමක් තියනද? ඒ කියන්නේ gedara computer සහ මේක අපිට සමාන කරගන්න මොකක්වත් ඔව් අපි ඒ gedara තියෙන gedara machine එකේ තියෙන පින්තූරයක් ගෙනල්ලා අපි මේ ඒක කිසිම වෙනසක් කරන්නේ නැතුව මෙතෙන්දී තියෙන print එකම අපි print කරාට පස්සේ ඒක නැවත ඒ monitor එකත් එක්ක ඒ පින්තූරේ බලපුවාම ඒක තියෙන ගානට ඒක හදා gedara machine එක හදාගත්තා නම් එතකොට සාමාන්‍ය අපිට ඇහැට පේන මට්ටමට හදන්න පුළුවන්. ඒ ගානට කලර්ස් බැලන්ස් කරලා ඒ ගානට ගත්තා නම් අපි මෙතන එනක 100ක් නෙවෙයි 90ක් විතර හොඳ ගන්න පුළුවන්. හුඟක් වෙලාවට අපිට අවශ්‍ය කරන විදියට ප්‍රමාණයෙන් අවශ්‍ය කරන ආකාරයට ලබා ගන්න නම් ඒ විදියට තමයි අපි කටයුතු කරගන්න ඕනේ. ඒකවට බලමු අපේ printing machine එකේ වැඩ කටයුතු කොහොමද සිදුවෙන්නේ. විවිධ ප්‍රමාණවල තියෙන print outs එන්න. දැන් එතකොට කොයි කොයි ෆේස් වලින් දැන් මෙතන උඩින් එනවා යටින් එනවා කොයි කොයි ප්‍රමාණවලද මේ ෆේස් වෙන් වෙලා තියෙන්නේ? මෙතන වෙන් වෙලා තින්නේ අපිට උඩින් එනවා මෙතන ෆේස් එනවා 5 රංගල් 5ක් පළල අඟල් 6 පළල ඒ පේපර් එකේ නේ ඔක්කොම උඩට එනවා. අඟල් 8 10 12 වෙනකන් ඔක්කොම මේ යට රැක් තමයි. දැන් අපිට පේන්නේ මේ අපි දාපු විශාල ප්‍රමාණයේ print out එක පළල රැක්කින් එනවා. කොටස බලන්න කලින් මුලින් පිටින් බලලා අපි කියමු කොයි කොයි කොටස්ද මේක තියෙන්නේ. කියන්නේ printing වල මේ machine එක ගැන පොඩ්ඩක් තොරතුරු සඳහන් කරොත් අපිට. ඔව් මේ machine එකට අපිට paper magazine 3ක් load කරන්න පුළුවන්. ඒ කියන්නේ මුද්‍රණ කඩදාසි sizes 3කට magazine 3ක් load කරන්න පුළුවන්. ඒ වගේම මේකට chemical ජාති 3ක් දැනට පාවිච්චි කරන RFO කියන chemical වර්ගය. ඒකෙදි මෙතෙන්ට තමයි අපි මුලින්ම paper load කරන්නේ. එතන මැගසින් දෙකක් තියෙනවා මේ වගේ මැගසින් එකේ ලෝඩ් කරලා තමයි මැෂින් එකට ඇතුල් කරන්නේ. ඔව් වර්ණ රසායනාගාරයක කටයුතු ඔබ යම්කිසි දිනකවත් දැකලා තියෙනවා නම් කවදා හරි වර්ණ රසායනාගාරයක් ඇතුළට බැමිලා තියෙනවා නම්
ඔබට ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද මොකද්ද මේ පෙට්ටිය මොකද්ද මේක මේ ඇතුළට දාලා මොනවද මේ කරන්නේ පොඩ්ඩක් මේක ගැන තව ටිකක් පැහැදිලි කරොත් එහෙම අපේ මේ චාර්ජ් කරන්නේ නියලෙන්නන්ට ඔව් මේකෙදි අපි මුද්‍රණ කඩදාසිය කියන පේපර් පින්තූර ගන්න ඒ කඩදාසියට ඒක අපිට කිසිම ආලෝකයකදී මේකද ලෝඩ් කරන්න බෑ මේකද ඒක දැම්මොත් ඒ කාලෝකේ වටනම් පේපර් එක කළු වෙනවා ඒක කිසිම ඡායාරූපයක් මුද්‍රණය කරන්න බෑ ඒ නිසා මේක අපි ලෝඩ් කරන්න විදිහ ඩාර්ක් රූම් එකක් ඇතුලේ තමා මේකට ලෝඩ් කරලා එළිය කිසිම ආකාරයක ඇතුළට නොවන විදිහට දාලා තමයි මේක මැගසින් එකට කොයි කොයි ප්‍රමාණවලින්ද මේ දැන්ට කියන්නේ ඔබ නයින්හාර්ට්ස් වර්ණරසායනාගාරයේ මේ අවස්ථාව වෙනකොට කොයි කොයි ප්‍රමාණවලින්ද මේ කොළ එහෙම නැත්නම් කඩදාසි භාවිත කරන්නේ කියලා තියෙනවා අඟල් 5 පරල තියෙනවා අඟල් 6 5 8 10 12 කියන සයිස් ටික තියෙනවා දැනට ඒ කියන්නේ මේ මැෂින් එකේ අපිට පුළුවන් අඟල් 3 තුනේ සිට අඟල් 12 දක්වා මේ කඩදාසි මුද්‍රණ කඩදාසි භාවිත කරන්න පුළුවන් ඔය දැන් සාමාන්‍ය අවස්ථාවකදී මේ මැෂින් එක ලෝඩ් කරලා තියෙන්නේ කොයි කොයි ප්‍රමාණවල පළවල කඩදාසි අපි නිතර මේක පාවිච්චි කරනවා අඟල් 5 පළල අඟල් 6 අඟල් 10 කියන එකනොත් අපිට සයිස් ගොඩක් print කරන්න පුළුවන් ඒ නිසා අපි නිතර මේ සයිස් මැගසින් 3 papers 3 ලෝඩ් කරගෙන තමයි මම හිතන්නේ අපිට පුළුවන් මේ chemical loading සම්බන්ධව ඊට පස්සේ පොඩ්ඩක් බලන්න කැන්ක් බාත් තුනක් තමයි ටැංක් තුන තමයි කිමිකල් දාන්නේ මුලින්ම අපි මේ ඩෙවලොපර් මේකට දානවා ඊට පස්සේ බ්ලීච් ස්ටැබිලයිසර් කියන කිමිකල් වර්ග තුන තමයි පාවිච්චි කරන්නේ. ඔව් මේවට යොදා ගන්න කිමිකල්ස් ගැන තව පොඩ්ඩක් පැහැදිලි කරොත් කොයි වගේ නම් වලින්ද මේවා හඳුන්වන්නේ සාමාන්‍යයෙන් දල වශයෙන් පැහැදිලි කරොත් එන්නේ. මුලින්ම අපි RA4 ඩෙවලොපර් කියන එක තමයි ෆිල්ම් එක කියන්නේ print එකක් ඡායාරූපයක් මුලින්ම වොෂ් වෙන්නේ හේ දෙන්නේ ඩෙවලොපර් එක. ඊට පස්සේ බ්ලීච් එකට යනවා බ්ලීච් ෆික්ස් කියන කිමිකල් එක. ඒකෙන් හේදිලා ඉවරනාට පස්සේ ස්ටැබිලයිසර් කියන එකට තමයි යන්නේ. ඒ වාත් එකේ හේදුනාට පස්සේ නැවත ඩ්‍රයර් එකට ගිහිල්ලා ඒක හරහා වේලිලා තමයි print එක එන්නේ. හරි. ඩ්‍රයර් කොටස සහ මේ කොටස ගැන පොඩ්ඩක් විස්තරයක් සඳහන් කරොත් එන්නේ මේ මම කියන්නේ මේකේ දැන් අපිට emergency photos කියලා ඔයගොල්ලෝ මෙතනින් නම් කරලා ලැබුවොත් මම කියන්නේ මෙතන විශේෂිත වූ ආකාරයකට මේක දක්වන හැම කටයුතු කරන්න හැකියාවක් තියෙනවා හදිස්සිය එවන ඕඩර්ස් මොනවාරි ඡායාරූප තියෙනවා අපි වෙනම් මෙතනින් වලට් එකටම අපි ටවුම් එකකින් පෙන්වන්න නැති ඒක කාඩ් එකේ දාපුවම අපි ඒක නිතර මේ ඕඩර් එකට මූලිකත්වය දෙනවා ඒක හැම ඕඩර් එකක්ම කලින් ටක්වලින් ඒකත් print එකට දානවා ඔව් අන්න ඒක ඒ ආකාරයට තමයි මේටි මැෂින් එකේදී කටයුතු සිද්ධ වෙන්නේ ඊළඟට මේ මුද්‍රණ යන්ත්‍රය තුලින් කොච්චර වෙලාවක් යනවාද එක ඡායාරූප මුද්‍රණය කරන්න ඒ වගේම පැයකට දවසකට කොච්චර විතර ඡායාරූප ප්‍රමාණයක් මුද්‍රණය කරගන්න පුළුවන්ද ඒ කාල පරාසය ගැන අපිට දැනුවත් කිරීමක් කරොත් අපිට ඒක print එකකට එකක් මුද්‍රණය වෙන්න print එකට දීපස එන්න විනාඩි 5ක් යනවා ඒ කියන්නේ අපිට ඒ වගේ විනාඩි 5යි යන්නේ මේක ඊට වඩා වැඩි කාලයක් යන අනිවාර්යෙන් විනාඩි 5ක් process වෙලා print එක එළියට එනවා අපිට එක negative එකකින් හෝ එක print එකකින් පැයකට පුළුවන් 1700ක් මේක print කරන්න දැන් සාමාන්‍ය මැගසින් එක ලෝඩ් කරාට පස්සේ එකෙන් කොච්චර විතර ඡායාරූප ගන්න පුළුවන්ද? ඒ කියන්නේ ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ලෝඩ් කරන මැගසින් එකකින් කොච්චර විතර ඡායාරූප මුද්‍රණය කරගන්න පුළුවන්ද? ඒක දැන් තියෙන මුද්‍රණ කඩදාසි වල එක එක රෝල් වල එක එක දිග මීටර්ස් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් එක ෆෝවර් එකකට යනවා ෆෝවර් එකක් print කරොත් ඒකේ අඟල් 6යි 4 සයිස් එකකට තමයි print වෙන්නේ. ඉතින් රෝල් එක තියෙනවා මීටර් 90 තියෙනවා 100 ගණන් තියෙනවා තියෙනවා. ඒ වගේ තියෙන සයිස් එකට අර ප්‍රමාණයට print කරගන්න පුළුවන්. මේ මැගසින් එක ලෝඩ් කරන කටයුතු මේ ඩාර්ක් රූම් එක ඇතුළතදී සිදු වෙන්නේ මේක ඇතුළත කටයුතු තමයි ඔබට අපි මේ විදිහට මේ අවස්ථාවේදී පෙන්වන්නේ
අවස්ථාවේදී සම්බන්ධ වෙලා සිටින්නේ නයින්හාර්ට්ස් ආයතනයේ ප්‍රධාන ආයතනයේ ශාඛාවේ සිට. මේ අවස්ථාවේදී අපිත් සමග සිටිනවා මෙහි අධිපති ගරු තිලක් ගොඩමන් මැතිතුමන්. තිලක් ගොඩමන් මැතිතුමන් අපගේ ආනන්දයේ ආදි ආනන්දියෙක් වගේම ඡායාරූප කලා සංසදයේ හිටපු සමාජිකයෙක්. ඉතින් පිළිවෙල 2008 සමගාමීව වාර්තා වැඩසටහනක් නිකුත් කරන මේ අවස්ථාවේදී එතුමාණන්ටත් ඇති අපිත් සමග බෙදා හදා ගන්න අද්දකීම් රාශියක්. අපි එතුමාණන්ගෙන් විමසලා බලමු මොකද්ද මේ පිළිවෙල 2008 වෙනුවෙන් එතුමාණන්ට කියන්න තියන්නා වූ අද්දකීම් සම්භාරය කියලා. ඒ කාලේ තිබුණේ බ්ලැක් ඇන්ඩ් වයිට් විතරයි. එතකොට ආනන්ද විද්‍යාලයේ තිබුණා ඡායාරූප කලා සංගමයක්. ඒ සංගමයේ තිබුණා ඩාර්ක් රූම් එකක්. සයන්ස් ලැබ් එකේ යට ඩාර්ක් රූම් එකක් තිබුණා. ඒ ඩාර්ක් රූම් එකේදී අපි පින්තූර එන්ලාජ් කරනවා. ඉතින් ඡායාරූපකරණයේ නියැලෙලා හිටියා. අද ඉන්න දරුවන්ට වගේ වැඩි පහසුකම් සහ මුදල්මය ආධාර අපිට තිබුණේ නැහැ. අපි විශේෂයෙන්ම ඔබතුමන්ලා දැන් මේ පිළිඹිබු 2008 වෙනුවෙන් කරන මේ වාර්තා මේ වැඩසටහන ගැන බලනකොට මම අත්වාසම ආඩම්බර වෙනවා. අපිට නොලැබුණු අවස්ථාවන් කොපමණ අවස්ථාවන් ඔයගොල්ලන්ට ලැබිලා තියෙනවද කියන එක. ඒ අතින් ඔයගොල්ලන් මේ ඡායාරූපකරණයේ නියැලෙන වෙනත් පාසල් ශිෂ්‍යයන්ටත් විශේෂයෙන්ම ඡායාරූප මුද්‍රණය පිළිබඳ හා ඒ ආශ්‍රිත කර්මාන්තය පිළිබඳ යම්කිසි දැනුමක් මේ තුළින් ලබා දීම ගැන මා ඔබ සැමට ඉතාම ගෞරවයෙන් ස්තුති කරනවා මේ වැඩසටහන නියවීම වෙනුවෙන්. කොහොමදතුනේ ඔබ සඳහන් කළා ඒ කාලේ තිබුණේ කළුසුදු වර්ණ කළුසුදු ඡායාරූප වර්ණ ඡායාරූප කරණයට ඔබ යොමු වී තිබුණේ නැහැ කියලා. ඉතින් අද පවතින වෙලට අද ඩිජිටල් තාක්ෂණය දක්වා මේ තාක්ෂණ දියුණුව ලැතනේ මේ තාක්ෂණ පරාසය ඔබ කොහොමද දකින්නේ? දැන්ට තියෙන ලබා තියෙන දියුණුව එහෙම ඔබ කොහොමද දකින්නේ? ඒ අතින් මම හරි ආඩම්බර වෙනවා. මොකද කිව්වොත් මේ ඡායාරූප ශිල්පයේ ලොකු පරාසයක දියුණුවක් තුළ අපි හිටියා. විශේෂයෙන්ම බ්ලැක් ඇන්ඩ් වයිට් ඡායාරූපකරණයේ පාසල් ශිෂ්‍යෙක් සිට ඊට පස්සේ වෘත්තීමය වශයෙන් කළු සුදු ඡායාරූපකරණයේත්, ඒ වගේම මට මතකයි මං ජර්මනියේ ඉගෙන ගන්න කාලෙදී පළවෙනි වර්ණ ඡායාරූපයේ මුද්‍රණය කළේ එන්ලාජරයකින් මැනුවලි. විනාඩි 45ක් විතර යනවා එක ටෙස්ට් එකක් කරන්න. ඒ තරම කාලයක් යන අමාරු වැඩක් උනේ. නමුත් දැන් එහෙම නෙමෙයි. දැන් ඉතින් විනාඩි 2 3කින් සම්පූර්ණයෙන්ම ඡායාරූපයක් එන්න ප්‍රින්ට් කරලා දෙන්න පුළුවන්. ඒ වගේම විතරක් නෙමෙයි හැම දෙයක්ම ඡායාරූපේ හදන්න පුළුවන්. දැන් ඡායාරූපේ වෙනස් කරන්න පුළුවන්. ඉතින් එකම තියෙන දුක තමයි දැන් ඡායාරූපයක් අත්වසම විශ්වාස කරන්න බැහැ. මොකද ඕන දෙයක වෙනසක් කරලා ඒක අස්වාභාවික විදියට හෝ වැරදි විදියට පාවිච්චි කරන්නත් පුළුවන් නිසා. ඒ ඔබ සමග සම්බන්ධයේ සිටියේ නයින්හාර්ට්ස් ආයතනයේ අධිපති ගරු තිලක් ගොඩමන් මැතිතුමන්. ඉතින් ආදි ආනන්දයක් වශයෙන්ුත් චාරප කලා සංසදයේ හිටපු සමාජිකයෙක් වශයෙන්ුත් එතුමා අප වෙත ඉදිරිපත් කළේ අද්දකීම් සම්භාරයේ සැබවින්ම අපිට මහ උපකාරී වෙනවා අපේ පිළිවෙම 2008 ව්‍යාපෘතියටත් ඉදිරි වැඩ කටයුතු සාර්ථක කරගන්නටත්. ඒ නිසාමෙන් මම නැවත වරක් අපගේ ගෞරවපූර්වක ස්තුතිය පුද කර සිටිනවා නයින්හාර්ට්ස් ආයතනයේ අධිපති ගරු තිලක් ගොඩමන් මැතිතුමන් වෙත. අපි දැන් සම්බන්ධ වී සිටින්නේ නයින්හාර්ට්ස් ආයතනයේ ප්‍රධාන ශාඛාවේ සිට. මේ අවස්ථාවේදී අපි අපට ගෙන එන්නේ වාර්තා වැඩසටහනේ පළමුවෙන්ම දුටු වාර්තා අංගයන් ටික. වර්ණ රසායනාගාරයක් ඇතුළතදී වර්ණ දළසයා පටයක් ඔබ බාර දුන්න අවස්ථාවේ සිට මුද්‍රණයක් ලැබෙන අවස්ථාවත් එක්ක අපි අපට ගෙනාවා. ඉතින් මේ සූදානම් වන ඡායාරූපකරණයටම නැකම් කියනව තවත් සුවිශේෂී මුද්‍රණ අංගයක් ඔබ ඉදිරියට ගෙනෙන්න. ඒ තමයි විශාලිත මුද්‍රණ අංගය ඔබ වෙත ගෙනෙන්නට. මේ අපි සම්බන්ධ වෙලා සිටින්නේ නයින්හාර්ට්ස් ආයතනයේ කලර් ප්‍රින්ට්ස් එහෙම නැත්නම් කලර් සොලූෂන්ස් නම් වූ ආයතනයේ ඒ ශාඛාව වෙතට. අපි දැන් සූදානම් වෙනවා විශාලිත වර්ගයේ විශාලිත ප්‍රමාණයේ ඡායාරූප හෝ අනිකුත් වර්ගයේ මුද්‍රණ කටයුතු සිදු කරන ආකාරය ඔබ වෙත ගෙනෙන්නට. අපි මාත් දැන් සමග දැන් සම්බන්ධ වෙලා සිටිනවා මේ මුද්‍රණ යන්ත්‍රය පිළිබඳවත් ඒ ආදී කටයුතු පිළිබඳවත් තොරතුරු කතා කරන්න නයින්හාර්ට්ස් ආයතනයේ අපේ අය කෙනෙක්. ඉතින් මම ඔහුත් සමග සම්බන්ධ වෙනවා ඊළඟට මේ මුද්‍රණ යන්ත්‍රය පිළිබඳවත් ඉතින් අනිකුත් මුද්‍රණ කටයුතු පිළිබඳවත් ඕගෙන් අහගන්න. ඉතින් අය පොඩ්ඩක් කියමුකෝ මුලින්ම මේ විශාලිත ඡායාරූප හෝ විශාලිත මුද්‍රණ පුවරු සකස් කරන මේ යන්ත්‍රය ගැනත් ඒවයි ඩිසයිනින් පැත්ත ඒ වගේ කරන ඒවයි කටයුතු කරන ආකාරය පිළිබඳව. ඒ කියන්නේ අපිට ෆොටෝෂොප් එක අවශ්‍ය වෙනවා. ඔව්. රෙසලූෂන් එක සාමාන්‍යයෙන් 100ත් 150ත් අතර ගන්න ඕනේ. මොකද මැෂින් එක 1200ක් විතර dB එකක් ගන්නවා. ඒකින්ද ලොකු රෙසලූෂන් එකක් අපිට ඕනේ නැහැ මැෂින් එක. ඒකින්ද අපිට වෙන විත් එකට
බලලා ඒකට මේ DP එක දුන්නම ඒක අපි වෙනම රිප් කරනවා. රිප් කරාට පස්සේ තමයි print එක support කරන්නේ ඒකට machine එකට. ඔව්. දැන් සාමාන්‍යයෙන් සාමාන්‍ය ඡායාරූපයක් edit කරන හැටි අපි දුටුවා කලින් වර්ණ රසායනාගාරයේදී. මේ වගේ විශාල පුරුවක් පුරවක යම් කිසි මේ editing කටයුත්තක් ඒ වගේ සකස් කිරීම කටයුත්තකදී ඔබ මොනවද සිදු කරන්න ළමන විශේෂ දේවල්? මොකද්ද ඡායාරූප ඡායාරූප සම්බන්ධයෙන් සම මේකේ මොකද්ද වෙනස? වෙනස කියන්නේ ඒකේ width එක වෙනස්, width එක වැඩි. මේකේ එම පොඩි ෆයිල්ස් එන්නේ. ඒක thermal print එකක් එන්නේ. මේකේ ගවිලා digital print එකක්. හොඳයි මේ මුද්‍රණ යන්ත්‍රය පිළිබඳව අප පොඩ්ඩක් කරුණු සඳහන් කරොත්. මේක මුද්‍රණ යන්ත්‍රය කලර්ස් 6කින් වැඩ කලර්ස් 6ක් තියෙනවා. 1200 DP ගන්නවා. ඒක තමයි අඩි 4ක් අඩි 5ක් වෙනකම් print කරන්න පුළුවන්. මේකේ ඒ කලර්ස් මාරු කරන්න ඕන කාලය කොච්චර කාලයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්ද ඒකට? ඒක වර්ණ print එකේ කලර්ස් අනුව වෙනස් වෙනවා. හා. ඒ කියන්නේ සමහර black එක වගේ අවුරුදු 2 3 සමහරවල් පාවිච්චි කරන්න පුළුවන්. ඒ print එකේ යන ප්‍රමාණය අනුව තමයි ඒකේ කලර්ස් වෙනස් වෙන්නේ. අප පොඩ්ඩක් සඳහන් කරොත් මේ මුද්‍රණ යන්ත්‍රයේ මේ print එක එන අවස්ථාවේ නම් මේ කොහොමද මේකේ ඉතුරු කටයුතු ටික? ඉතුරු කටයුතු දැන් computer-ෙන් dark එක අපි ඒ program එකට rip කරාට පස්සේ rip කරලා මේ network එකෙන් අපි connect කරලා දින machine එකට. ඒ machine එකෙන් ඊපස්සේ මේ circuit එකක් තියෙනවා මේ සම්පූර්ණ circuit එකක්. ඒකෙන් මෙයා colors තෝරගෙන මේ head එකේ print කරනවා. මේ colors 6ක් තියෙනවා machine එකේ. මේ colors අතරට අමතරව colors දෙකක් තියෙනවා extra colors. එහෙනම් මේක ලස්සනට color එක දෙනවා. මේ මුද්‍රණයන LED ගැන පොඩ්ඩක් අතම මේ canvas එක තමයි අපි මේ print කරන්නේ. ඔව් මේ print එක canvas එක. තව මොනවද මාධ්‍යයන් තියෙන්නේ මේක print කරන්න පුළුවන් අපිට යොදා ගන්න අනිත්? ඒ කියන්නේ අපිට දැන් customer කෙනෙක් කිල්ලුවොත් අපිට sticker එකක් ඕනේ කියලා ඒක තියෙනවා. තව තියෙනවා sticker නැති materials තියෙනවා. grip එක වෙනස් ඒවා තියෙනවා. තව අපිට මේක විශේෂයෙන් මේ coated film එකක් coated paper එකක් ඕනේ print කරන්න. හැම paper එකකින් print කරන්න බෑ. විශේෂ පේපර් එකකින් තමයි කෝටඩ් පේපර් එක තමයි print කරන්නේ. මේ විශාල ප්‍රමාණයේ මුද්‍රණය මේ සිදුවන අතරම අපි දැන් සූදානම් වන්නේ අපගේ වාර්තා වැඩසටහන නිමවටපත් කරන්නයි. ඉතින් මේ අවස්ථාවේදී මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ සියලු මුද්‍රණ කටයුතු අපිට වාර්තා වැඩසටහනෙන් ඔබ වෙත ගෙනෙන්නට අපිට අවකාශය ලබා දුන් Nineharts ආයතනයේ ප්‍රධාන අධිපති ගරුතිලක් ගොඩමන්වත්තුමාට විශේෂයෙන් ස්තුති පූර්වක වෙනවා. ඒ වගේම අපිට මේ සියලුම රූපගත කිරීම සහ ඒවායේ සංස්කරණ කටයුතු කර වාර්තා වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නට සහාය දක්වා වූ CTV ක්‍රියේෂන්ස් ආයතනයටත් CTV Academy of Media Studies ආයතනයටත් CTV Networks මාධ්‍ය ජාලයටත් අපි ඒ සියලු දෙනාටමත් නන්නෑරුවෙන් අපට සහාය ලබා දුන් ඔය සියලු දෙනාටත් අපි මේ අවස්ථාවේදී ස්තුති කරන්නට මම අවස්ථාවක් කරගන්නවා. පිළිමු 2008 වෙනුවෙන් වාර්තා වැඩසටහන ඔබ වෙත ගෙන ආපු වාර්තා වැඩසටහන මේ ආකාරයෙන් අපි නිමවටපත් කරනවා.